උඹට පේනවද මම ඉන්න තරම? අර උයේ ගහපුවා මට තාමරි දෙනවා. වැහැම දෙමු කින්ද? මට දැන් තියෙන උඹවත් මරගෙන මාත් නැරෙන්න. මට මේක විඳවන්න බෑ. මට මේක විඳවන්න බෑ. අරුත් දෙකක් අරුත් දෙකේ මාස හතරක් මේකටින් වචනයක් පිට වුණේ නැහැ. දැන් මම කතා කරන වචනක් මතක නැහැ. උඹ කටරපු හැම වෙලේම උනේ අරුණගේ හිත සවුට් වෙච්ච එක. එදා උඹ අරුන්ට ඵලයන් කියලා කිව්ව හින්දායි මම මේ කට බැන්දේ. මට තියෙන දුක අන්තිම වෙලාවත් මට උඹත් එක්ක මෙන්න වෙච්ච එක. දැන් මම කට වැවුවා කියලා උඹේ ගෑනු බෙලක නතර වුණාද? බලපන් තාමත් ඉන්නේ උඹට උඹයමයි විතරයි. මං කට කැරෙනකන් කිව්වා කියන දේ අහපන් අහපන් කියලා. ඕක ගැන හිතනක දැම්මත් නවත්තර දාපන් බා. මම මෙතනින් ගලවපන්. මම උස්සගෙන හරියන්නම් මෙතනින්. අපි දෙන්න මෙතනින් ගැලවෙමු. උඹට තේරෙන්නේ නැද්ද? බෝ ගැන හිත හිත කරන්නේ හෙනම ගොන් වැඩක් කියලා. උඹට තේරෙන්නේ නැහැ බං මගේ හිතේ තියෙන රිදිල්ල. අකෝ කෑ ගහලා ඇඬුවේ නැතුණාට මං ඇතුලෙන් නැති වෙනවා. මේ අත් දෙක ලියන්නවත් මට පණ නැහැ. අර මම නොමර මැරුව මේ ටිකේ ඇතුලෙන් විනාශ වෙනවා. අනේ නිකන් පලයකෝ යන්න. ඔබ මටත් ලැජ්ජ කරනවා. යකෝ එකි කරේ එකි කරන්න ඕනද? ගෑනු කොහොමත් සතුට දින දැන හොයාගෙන තමයි යන්නේ. දැන් ඔබ කියන්නේ මම සතුටින් ඉන්නේ නැහැ කියලා? සතුට? සතුට කොහමද ඔබේ ළඟ තියෙන්නේ? ඇයි තුඹ අරගේ කියන හැමදේම කරානේ? ආම හිටපන් මෙහෙම හිටපන් කියලා අන්තිමට ඔබ රූකඩයක් වුණා. ඊට පස්සේ දැන් ඒකි කියනවා ආ දැන් ඔය ඉස්සර හිටියා වගේ නෙවෙයි කියලා. ඉතින් ඇත්ත ඔබ වෙනස් මිනිස් එක්කලා ඉවරයි. ඔබ මොකද ඊට පස්සේ කරේ? ඔබ මාව හැලුවා. හල්ල ඊට පස්සේ අරුව ශක්තිමත් කරා. ඒ හැමදේම කළේ ආදරයට බං. ඒකේ මට කරපු හැමදේටම ඒක ඉල්ලපු වෙනස මන් දුන්නා. ආදරය කියන්නේ ඒක බං. ඒක නම් සිරාඩෝ hina ගියාวะ. ලැජ්ජ නැතුව මේ කිව්ව කැත. කෝ ආදරය කියන්නේ ඉතින් මිනිස්සු හදාගන්න ෆැන්ටසියක්. ඒකනේ මිනිස්සු කියන්නේ මේ ආදරේට නිර්වචනයක් දෙන්න බෑ කියලා. ඈ මේ ලෝකේ ස්ථිරයි කියලා දෙයක් තියෙනවා නම් කොහොමද බං ඒක එකිනෙකාට වෙනස් වෙන්නේ? අර කියහම කෙනෙක් මෙහෙම කෙනෙක් කියලා අපිමයි ප්‍රතිරූපයක් හදාගන්නේ. අන්තිමේදී ඇත්ත ගති එයාගේ ස්වරූපෙ එළියට එනකොට අපිට ඒක දරාගන්න බෑ. ඒක එහෙම නෑ බං. ඒක මං හින්දා කලින් කොල්ලවත් ඇතහැරියා. ඒක මං කියන ඕන තැනක යන්න ආවා. මම මුල් කාලේ හරි ඒක මට පට්ටට බොක්කෙන් මාදරි කරා බං. අනේ මේ යකෝ ඒකි උඹට සෙට් වෙන්නත් කලින් කොල්ලව හලන්න බලාගෙන හිටියේ. ඒ බං කලින් එක මේකෙ නිදහසෙ ඉන්න දුන්නේ නෑනේ. ඒක දැක්කම ෆුල් ආදල් එකේ ඉන්න කියලා. ඉතින් ඒකෙන් හින්දා ඒකි උඹත් එක්ක ඕන මගුලක යන්න ආවේ. යකෝ තේරුම් ගනේ මේක බල පෙරලියක්. උඹ මොකද්ද කරේ? ආතල් එකේ ඉඳලා ඒකට ජීවිත සතුට දෙන්න ගිහිල්ලා අන්තිම උඹ සතුට නැති කරගත්තා. යකෝ උඹ සතුටින් ඉන්න කොටයි උඹ ගාවට කෙල්ල එන්නේ. පිච්චෙන්න හරි මෙරු වෙන්න කොහෙටද? පත් වෙලා දේ කිපන්දම මිසක්ක නිමිච්චක නෙවෙයිනේ. මල වැය බං ඒක අමතක කරන්න. මට වැරුවකින් තව තවත් දෙවිදින්න. මට මැරෙන්න දීපන්. මට මැරෙන්න දීපන්. උඹට මැරෙන්න ඕන නම් මැරියම් බං. ඔබ තේරුම් ගනේ ඔබට කරන්න ලොකු වැරද්දක් කියලා. ඔබට මතකද ඔබ එක්සෑම් කෙලවෙලා මේ විදිහට මැරෙන්නාදද්දි මම ඔබට කිව්වා දවස් පහක් හිටපන් කියලා. හරි ගියේ නැද්ද? මේකත් එහෙමයි බං. පොඩ්ඩක් ඉවසපන්. මොන දේ වුණත් මම ඔබට ඉන්නවනේ. ඔබ මේ ටික ඉවසමු. කට්ට ගාගෙන ඉස්සරහට යන්න. අපිට ලොකු ගමනක් යන්න තියෙනවා බං. මම ඔබ අතාරින් ඉන්නේ නැහැ කොතනකදීවත්. මට හයියක් නැහැ බං මේ ජීවිතේ ගෙවන්න. මට තේරෙන්නේ නැහැ බං මේ ජීවිතේ කොහොමද පටන් ගන්න කියලා. මගේ දිහා බලපන්. මම විශ්වාස කරපන්. අද වෙනකන් ඔබ ඇතුලේ ඉඳගෙන ඔබ ජීවත් කරේ කවුද? මම. අනිත්‍යම් කියන ඒවා අහලා ඔබ මාව බැඳලා තිබ්බට දැන්වත් තේරුම් ගනේ ඔබට ඉන්නේ ඔබ විතරයි. හිතට අයියා අරන් දැන්වත් ඔතින් නැගිලා මේ බැහැමි ලියපන්. මේ
මෙතනින් එළියට එන්න ඉදහස මේ අඳුරු ගහෙන් එළියට උඹ යන්න ඕනේ. ඔබ හරේ තියාගෙන හරි මං අරන් යනවා. මම ඔබ කවදාවත් තනි කරන්නේ නැහැ. මේ ගේම ගහමු. කට්ටහමු. මේ ජීවත් වෙමු. Sadaa